අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි විශේෂ අවධානයක් යොමු කළා තිබෙනවා මේ රටේ කෘෂි කර්මාන්තය වෙන. අපි මෙවර පොහොර නොමිලේ ලබා දෙන්නට තීරණය කළා තියෙනවා. විවිධ හේතුන් මත ද ගොවීන් ණය බරින් පිරෙනවා. සියලුම ගොවීන් ණය කපා හැරීමට තීරණය කළා තියෙනවා. සෑම භෝග වර්ගයකම හොඳ බීජ වර්ග ගෙනෙන්නට අපි ලංකාව තුළ බීජ වර්ග නිෂ්පාදනය කිරීමට ඒ වගේම තාක්ෂණය ගෙනෙන්නට අපි විශාල ආයෝජනයක් කරනවා. ඒකම ගොවි රක්ෂණය, ගොවියා වෙනුවෙන් විශ්‍රාම වැටුපක්, මේවා අපේ කාලය තුළදී අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. කෘෂි කර්මාන්ත දියුණු කරවන්නට උද්‍යෝග කරන්න කෘෂි කර්මාන්තය වෙනුවෙන් යෙදෙන කර්මාන්තවලට අපි බදු සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න. ඒ වගේම කෘෂිකර්ම උපකරණ වෙනුවෙන් බදු අඩු කිරීමට මෙන්න මේ වගේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නට අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ විශාල අවධානයක් යොමු කළා ඉදිරිපත් කළා තිබෙනවා. එදා මහින්ද රාජපක්ෂ යුගයේදී වගේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල ආයෝජනයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තවත් ජනරැලියක් අද පෙරත්ුණේ මොණරාගල නව සතිපුල බිහිවෙදී. මේ ආර්ථිකයට උදව් වෙන විදිහට අපි තරුණ තරුණයන්ගේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට විශාල ආයෝජනයක් අපි අපේ රජය විසින් කරනු ලබනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කළා, විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් වැඩි කළා, ගුණාත්මකභාවයෙන් තාක්ෂණීය යුක්ත පාඨමාලා හඳුන්වා දීලා, තාක්ෂණික විද්‍යාල හඳුන්වලා දීලා, දුරස්ථ අධ්‍යාපනය හඳුන්වලා දීලා, උසස් පෙළ සමත් වෙන සෑම ශිෂ්‍යයෙකුටම විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ වරම අපි ලබා දෙන. අද තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණී හොඳ මුදලක් ලබාගෙන රැකියාවක් ලබා ගන්න, එහෙම නැත්නම් තමන්ටම වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ තාක්ෂණය. අපිට පුළුවන් මේ ග්‍රාමීය තරුණයන් තරුණියන්ව පුහුණු කරන්න. මේ රජයක් විසින් කරන්නට ඕන ලෝකයේ තියෙන වෙනද පොර බලලා, ලෝකයේ තියෙන රැකියාවන් දිහා බලලා, ඒවට සුදුසු වෙන ආකාරයේ ගුණාත්මක අධ්‍යාපනයක් අපේ තරුණ තරුණයන්ට ලබා දීම හරහා අපිට පුළුවන් මේ අයට හොඳ රැකියාවක් ලබා දෙන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යාපනය ප්‍රදේශයේ ඊයේ තවත් ජනරැලියක් සංවිධානය කර තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කලාකරුවන් රැසක් ඊයේ සහයෝගය පළ කළා. එහිදී අදහස් දැක් වූ ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා, මා මේ වේදිකාවට ගොදවුනේ මා ඉපදුණු රට, මා මෙතෙක් ජීවත් වුණ රට එක්ක මට විහිළු කරන්න බැරි නිසා. මාව කොපි කරගෙන බොරු කියනවා සතියක්, ඒ බොරුවම ඒ කට්ටිය ඇත්ත කරනවා තව සතියක්, ආයෙත්ම ඒ බොරුව ආපහු ඇත්ත කරනවා. මේ රඟපානවා නෙමෙයි, රඟපාන්නේ ඇත්තටම ඒ කට්ටියයි. මම නෙමෙයි රෑ ඩැනියෙල් දවල් මිගල්. රෑ ඩැනියෙල් දවල් මිගල්ල උනේ එයාලයි. අපි අහිංසකව රඟපාපු චරිත ටික අරගෙන පාර්ලිමේන්තුවේ විකාරයක් කරා පවුගිය කාලේ මාර වැඩේ ලංකාවට උනේ. මොකද මට ඒක කියන්න තේරෙන්නේ නැහැ, මං එච්චර අධ්‍යාපනයක් නැහැ. ඒ හින්දා අනිවාර්යෙන්ම ඇමති කෙනෙක් වෙන්නේ නැහැ. මට ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම් නැහැ, මං ඕ ලෙවල් ෆේල්. හැබැයි ඔය හිනාව අපිට හිනා වෙන්න වෙන්නේ 17 වෙනිදා නොවැම්බර්.